වස්තිහක්ම අල්ලිපිට නෙටෆික්ස් බලන්න අල්ලිපිට ඩේට පැක්කි එකක් මුලු පවුලටම අල්ලිපිටට පන්න එකක් අරගන්න අදම ඇ්ටව් කරගන්න. කොරනා වරසිෙන් සිට අනුනවේදශම නොවයක් දක්වා විනාශ කිරීමට උපකාරී වන සෆික්ෙල් හජින්ස්. දෙදහස් මිස්ස ඩවම්බර්හය සිකුරාදාම් සිරස්ථල මිනුවන් ගොඩ සහ පෑලියකොඩ කොමිට් පොකුරෙන් සති දෙකක් තුළ මරණ දහසයක් ිච්වේ රෝහලෙත් දරුවන් විස්සකට කොවි් කොවිට් වැලදි බමක් නිරෝගී දරුවෙකුමිහි කරයි. මුහුණු ආවරණ නොදැමූ තිහකට අධිකරණයෙන් දඩ වැරදි තොරතුරු සැපයුවහොත් දැඩි දඩුවක්. වැරදි නමක් ලිපිනයක් සටහන් කරනෝ නම් අවුරුදු පහදක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින්. රෝහල් ගතකිරෙන කොවි රෝගන් දිනදා හතරකට පසු PCR පරීක්ෂණයකින් තොරව මුදා හැරීමේ තීරණයක්. කොවි් මැද ඇමි උසස් පෙල අවසන් උත්තරපත්‍ර පරක්ෂාව සති දෙකකින්. පිළිතුරුවත් ඇගේම සඳහා සියලු කටයුතු සූදානම්. අරිකානු ගනාධිපතිවරණය අවසන් ප්‍රතිඵල අදත් නිකුත් නොවේ. Tener, Tener, get Alcohol Adango hand sanitizer, Bavita Karana, Lady Roga at the current Bishop Bishop, Erehiva Satan Karana, Hantan me made Milan Rupial Tunsetanai. From other Derana, this is Other Derana, prime time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. න් ඔබ අදත් එෙක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනියම පුවත්විකාශය අද දෙරන හයයි පනස් පහත් සමකින් මෙරට දෙවැනි කොවිඩ රැල්ල ආරම්භ වී සති දෙකක්වෙනි කෙටි කලක් තුළදී පුද්ගලින් දාසේ දෙනෙකුමිය ගොස්තිබෙනවා මෙ අතර වැලිකඩ බන්ධනාාරය තවත්ර ඇඳවියන් විසි තුුණකට සහරීච්වයාර්යා ලාමාමරෝ හලේ දරුවන් විසි දෙනකුට ොVID-19 ව සයාසාදධනනිව ඇති බව ර්තාාවනා. එමෙන්ම COොVID් වැලඳී මවක් අද නිරෝගී දරූපදක් සිදු කළා මෙරටෙවිනි COොVID12වන මිනිුවන් ගොඩ සහ පැලිය ොඩ පොකර රම්භ වී අදට දිනතිස් පහක්ගත වී අවසන්. එම කාලය තුළ වාර්තා වූ ආසාධිතයෙන් ගණන නමදහසනූ හයක් වනවා. ඉන් අදදහස් හතලෙස් අටක්ම පෙර ආසාධිතයන්ගේ ආශත්‍රෘතියන් වන අතර එක්දස් හලස් එකක් මිනොන් ගොඩ ඇඟලුම් කරමාන්ත ශලාාවය සෙවකයන්ද එක්දහස් හතක් පැෑලිය ගොඩ මාළු වෙළඳ පෙළේ පුද්ගල ඉඳ වනවා. ඉන් තුන්දහස් දෙසයක් මෙ වන විටත් පූර්ණසු ඒ ලබා අවසන්. පළමු කොVවිඩරල්ඩ් ආරම්භහින් මාස නවයක් තුළ වාර්තා වනේ මරණ දහතුනක් පමණයි. නමුත් දෙවැනි කොවිඩරල් ආරම්භවී ගතවූ අවසන් දෙසතිය තුළ පුද්ගලින් දහසේ දෙෙකු මිය ගොස්ති වෙනවා.ඉන් සැලකියයුතු පිරිසක් නිවස්තුල ද මියගොස් ඇති අතර පස්්චාත් බර්ණ පරීක්ෂණයේදී. ඔවන්ට වෛර ස්‍යාසාධනේී ඇති බවතහව රුවුණ ම ිෙක් නිදගත රගවලින් පෙළෙන ෝන ඒවාගේ කෙනකුට කොවිද්ධනවේ රෝගය ආසාධනය වඋනාාම මියයාමට තියන සම්භාවිතාවේ ඉතාමත්ම අධිකයි. කොවිද්ධනවේ රෝගය නිසන් නිවස තුළදී මියගිය කිහිප දෙෙනෙක්ම විශේෂයම කොල්ම මහනගර සභහ සීමවත්තුල්දී අපි හඳුනාගත්ත එයින් තේරුම් ගන්න ඕනේ අපි පිසියක් පරීක්ෂණ කරන අත්තරතුර, තවදුරටත් රෝගීින් සිටිනවා ඕවන් හඳුනා ගැනීමට අපිට අවශ්‍යයි මහල් නිවාස වගේ ස්ථානවල ජීවත්වෙනට අපි උපදෙස් ලබා දෙන්නේ. ම විදියින් අනිත් ගෙවල්වලට යෑම සම්පූර්ණයම නවත් අන්නඕන පුළුවන්තකන් සීමමා කරන්න ඕන දැ මෙචර දහ රෝගී ගැනතා කරක හිටියේ ඉදිරි සතිය දෙක මාස වෙනකොට දෙෙසම්බර් මුල වෙනකොට අපිට මරණ ාන ගැන වැඩියෙන් කතාරන්න ත්වයක් දැ නිර්ණ මින් තියෙනු මේ ඉතාම් භානක තත්ත්ය අපිකිවවා මේ සමාජය තුලින් රෝගී හම්බුවෙන්න්න ගත්ත මොහොතකෙද මේ තිිච චිත්‍රය සම්ූණය උඩ අිකුර වෙනවා කියල් දැන් අදක සිද්ුවමින් තියෙන දවස මරණ පහ හෙට මේක මරණ හයක් වවෙයිද දහක්වෙේද නැත්තම් පපත්ත අපිට මරණග අඩුරගන්න පුලුවන් ේද කියලා තීරණය කරන්න වෙන්නේ. අපි මේ මෝතදී මේ මරණ ගැන හිතල හරිතීන්දු තිරණ ගත්ත. මස නමටම මරණ දහතුනයි. දවස් දාහතර ඇතුලත ධාත්‍ර ඩාසන්න කාලයක් ඇතුළට මරණ දාසියයි නොවේෙන්ද මේ ඇඳරිනීති ඉවත්රනවා නං අප තීරණය කළේතු කාරණය මයි. අපි අර රෝග ්‍යප්තිය පාලනය කල්ලද තියෙන්නේ. අප අර කටෙක්ටික සේරු ට්‍රේස් කල ඉවරද. දැන් සමාජයට අර ඒ වටේදආපුුවෙන් අවදානම නැද. ඒ කටෙක්ලිකට්‍රේස් කල්ල විතක් මද යට CR කල් ෙඩ් කවද ලෙඩ්ුනවන කවද කියලා අපි තරණය කල ඉරද රටේ ආර්ථික මේ සේරමත් එක් අපි තීරණ කරන්න ඕනට මේ සෞඛ්‍ය මූලි හරයන් ටික අපි අමත කල්ලා තේදු තීර ගන්න බැරිතත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන. ඒ දිනේතුල දී මැටින් ොවි-19 ව සසාධ තේන් තුන්සේ අසුතුන හදනා ගැන. න් වැඩිම පිරිස වාර්තාාවනේ කොළම දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛාව එකසය හැට අටක්. ගම්පහින් එකසිය පනස් හතක් කළුතරින් විසි හතරක් කෑගල්ලෙන් හයක්, මාතරින් පහක් මටකළපු සහකුරුණෑගල දිස්ත්‍රික්වලින් එක් අයිකු බැින්ද ඒයේ දිනේදි හඳුනා ගැනනා. එම ආසාධිතෙන් අතර පොලිස් නිලදහරින් විසේක් දෙනිෙකු වනවා. කොළම රිද්වේයාරයයා අලමාරෝහලේ වද්‍යවරෙකුට ොVID-19 ව යාසාධනේී ඇති බව ඊ ඒ තහවුරුමුණ. අඩුව ඔහගේ ආශතිත වෛ්‍යවරුන් දෙදෙනෙකු නිරෝධහනයට ජමුකර අවසන්. මීට පෙර එම රෝහලේ දරුවන් විස්සකට සහමවරුන් දොහකට වෛර සයාසාධනයදී තිබුණා. මෙවැනි මේ රෝගීන් වාර්තා වනා කියලා රෝගී සච්චාර සේවාවන් අප රෝහල් තුළ කිසිමාකායෙින් අපි අඩාල කරගෙන නෑ. ඉතින් ඒ නිසා මම කානක ඉල්ලා සින්නවා. රෝහලට එන්න බියෙන්පාන රෝග තත්්‍යන් යවනම් රහට පැමිල්ලා ඒ අවශට ප්‍රතිකර ලබාගෙනම සදහ ඩතුකර. ඇතර පත්තලෙරල පිටිය ප්‍රදේශය පහිටි පෞද්ලි කකර්මාන්ත ශලාාවක සේවකෙන් හතලිස් නම දෙනෙකුට පොසුගේ දා කොයිඩ් වර ස ආසාධනවීමත් සමඟ එහි අනක් සේවකෑන් PCිCRර් පරික්ෂ සඳහායොමු කෙරුණා. ඊ ලබුණු වාර්තාාවලට අනුව එහි සේවකෑන් පනස් හදදෙනෙකුට ෛර ස යාසාධනයවී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවස්ුවේ එම ආයතනී තවත් පිරිසකගේ PCCR වාර්තා අද පැමිණීමට නියමිත බවයි. මේ අතර රාගම පොලිසිේ ස්ථානාධිපතිවරයාට කොVවිD- වර සයාආසාධනේවී තිබෙනවා එය තහවරුවී ඇත්තේ අසනීපතත්වයක් හේතුවෙන් ඒ රාගමරෝහලට ප්‍රතිකාර සඳහ පැමිණීමෙන් පසු ලබාගඩාලද PCR පරක්ෂණයේදී ඔහුගේ ආස්ත්‍රතයින් වූ පොලිස් නිලධාරින් දස දෙෙකු පොලි ස්ථානය තුළම නිරෝධහනයට යමුෙරුණා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයටට වෛරසය ආසාධනය වූ ආකාරය මෙතෙක් අනවරණ වීනො ැති බවයි. මෙතර ත්‍රස්ථ විර්ෂණ කොට්හාසේ පොලිස් නිලධාරය කොට වෛරසය ආසාධනය වී තිබෙනවා සිිය පැස්සේ ස්නහිර පලාාතේ පමක් වෛර සයයාසාධනය වූ නිලධාරින් එකසි අනු නමයක් සිටින බවයි. ඒ අනුව විධ පොලෙස් ස්ථානවලින් වාර්තා වූ සස්ථා සාධිතයෙන් ගඩනැතුන් සිය පනස්සටක්. මේ අතර වැලිට බන්ධාගර තවට රැඳදිවන් සිතුන්දෙකුට COො-19 ර සයාසාධනේවීති මෙෙනවා බඩනාගර පාලන කොමසාරිස් චදන එකනායක හතා පැවස්සුවේ ඒ අතර කාන්තා රැදවියන් විසිද දෙෙක හා පිමි රැඳවියකු සිටිනව. ඒම හමක ලිකරෝහල ප්‍රතිකාරලබමින් සිටි පුදගලෙකුට වර්සය ආසාධනය ීති බනවා. වෛ්‍යධකාරී විශසක් වයිද ජනිත හට ආරචිම පැවසේ ඔහුට ප්‍රතිකාරසිදු ක වාාට්ටුව තාවකාලිකව වහ දැමූ බයි. අපි රෝහල්ට පහුගේ විසි නම එදා රෝගෙක් ඇතුත් කලා ඇල්කොල් වි දෝල් ිට් නි ඇතරමහට ම කොවි. ටියක්තිබන නැහැ ෙන හයක් පම ප්‍රතිකාර ලැබ. මෙ අතර හුට ඉන්දස්කෝයි පික්ෂණයක් කකිරීමට අවශව නිසා විසහි වදවෙන් විසින් තයෙරට CR පරික්ෂණයක් කරම එක සාමන්නටටන් ලිරයක් නමුත් මේ ප පරීක්ෂණය මගින් ඔහු කොයි දරෝගක බවත තහවරුුණා.මීකොඩ අුවේද රෝහල ස්ේක් කළ යිද්‍යවරයකුට ොවි-19 වරසේ ආසාධනයවීම හේතුවෙන් එම රෝහල ලබ නමවන දත්තෙක් තාවකාලිකව වසා දමුණ. අදළ වෛ්‍යවරයටට වෛරස ආසාධනය වූ ආකාරය මෙදෙක් අනවරණ වීහ. ඇතර න්වල්ල සෞකවයිද ල් හරි බල ප්‍රදේශී නිරෝධායනයවෙමින් සිටි පහුස් දෙනෙකුට ො- සයාසාධනේවී තිබෙනවා. ඒ අතර එක පවලේ සවධනෙකු සිටන අතර සියලුදනා පෑලියගොඩ ආශ්‍රිතියන්. එමෙන් හවල් සෞක වද ල් රි කොට් සේතවත් පුද්ගලින් දහසේදනකුට ොවි- ව සයාසාධනේවීතිබෙනවා සෞඛ ංශ පැවස්ේ ඕන් රද පෑලිය ොඩ ශි යන් බවයි. මෙය අතර හොරන පිහිි පෞද්ගලි කාර්මාන්ත ශයාලාාවේ තවත් සවකින්ඩ හතර කටවයිර සයාසාධනවීතිබෙනවා ඕන්ට වෛරසය සාධනවී ඇති බව හවරුවී ඇතේ පොසුගේ දෙවනිදා හතුන් වනද සිදු කළ PCR පරක්ෂණවලදී. මොුන් සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටි පිරිස්. මේතර හොන ගොනොල වැැල්ිල්ල ප්‍රේශය නිෝධයිනය වෙමින් සිටි කාතාවන් තිිනෙනකුට ොවිD-19 වරස ආසාධනයවී තිබෙනවා. ඒතර අනුහැවරිදි කාතාවක් ද සිටින අතර මෞන්ද පෑලිය ගොඩ ආස්්‍රිතය. වදුව ේරගම පාර උපලිමාවත ප්‍රදේශයෙන් කොවි-19 වර සාධතයෙන් හයදනෙකු ඒ හම වීතිබෙනවා. නිරෝධහයිනය වෙමින් සිටි ඔවන්ද පැලිය ගොඩ ආස්ශ්‍රිතියන්. මේ අතර වෛකාල තමරවිල ප්‍රදේශයේ එකසි හැට පස්තනකු පමණ සේවෙ කරන කර්මාන්ත ශාලාාවක පුද්ගලයිින් සෙව්ධනිකුට ොවිD-19 වරස ආසාධනයී තිබෙනවා සෞඛ්‍යංශ පැවස්ේ එහි සෙසු සේවකින් එකේ හැට එක් දෙනා ස්ොවැන් නිරෝධහයිනයට යමු කළ බවයි. ඔවන්ට වෛරස ආසාධනය වූ ආකාරය මෙතක් කනාවරන වනහ? මේ අතර අදපස්ුරුවේ නව ආසාධිතයින් දෙසේ දහතුන් දෙනකු හඳුනා ගැනනා. ඔවන් සලුදනා පෙර ආසාධිතයින්ගේ ආශ්‍රීතයි. අදදිනේ වන විට සමස්ත කොවි අාසාධතයන් ගණන වාර්තාාවන්නේ දොස් දහස්සත්්‍යයාසුතුනක් ලෙසි.ඉන් හද්දහස් එකසියාසු හයක් පූර්ණ සුවේ ලබ ඇති අතර ප පස හැට අටක් රෝහල් ගතව සිටිනවා. ඊයේ වාර්තාාවූ කොවිඩ් මරණන පහත් සමඟ මියගේ සමස්ත කොවි ආසාධිතයෙන් ගණන විසිනාමයක්. මේ අතර නගනිහිර කොලබ මූලිරෝහලේදී අද ොයිඩ 19 වරසේ වැලඳනු මවක් නිෝගී දර පතක්සිදු කළලා. ෛදවරුන් පවසන්නේ ඇයට සිදු කළ සිසරියෙන් සැත්්කම සඳහා විසිදනිකුගෙන් පමණ සමන්විත කණඩෑමක් සහභගගේ වූ බයි. ල ො ප ටව මකර විනිස් කරපු සිේයෙන් සැත්කම සිදු කරාද ඇතරම සාමාන්‍යයෙන් සිේරයෙන් සැත්කමක්රන ඩඩිය කොවිට් පොස්ටිියක්නගේ සිේයෙන් සැත්කමක් කරනට අපිට කොම දැකලද පපස් කියලාේ අඳනේ ඇඳුමත් එක් අපට ඇතනම හරිම අමාරය යෝප්‍රශෂණය කරන්නක අර අද දෙක බැඳලා වතුි දැන්ම වගේ තමයිඒගේ හරි අමාරින් තමයි කරන්නන්නේ මක දපට විවල්. පේණෙ නෑ අනිත්්‍යක තමයි හැන් මූමට ්‍රරිස්ට්‍රික්්ට තියෙන්නේ අපට වශිදියට මූකරන්න බෑ මේ අවස්ථාව වෙනකොට අම්ම එතාම හොඳින් යතා පත්තයට පත්ව ඉන්නවා බබත්ඉතාම හොඳින් ඉන්නවා කිසිම සංකෘතියක් නැතුව සේ්කාඩ හැන් සරිටයිස නවතම නිෂ්වාාඩන පැළ නරෝකි මත්තිවියකට. තුන්වැනි කොVD් රැල් ලබනවසර මුලවනවිට පැමිණිය හැකි බවට පර්वेශකින් අනතුරු අගවා තැයි ෞඛ්‍යමාත්‍යන් ශේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍යජයරුවන් බන්ධර් මහතා අනාාවරන කරනවා. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී. මෙරට දෛනික කටයතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැවීමට සෞඛ්‍යමාත්‍යංශය නවතම මාර්ගෝපදේශ මාලාාවක් හඳුන්වාදී තිබෙනවා. වි ්‍යාතිය සිදුවන අවධාන මට්ටම් හතරක් පවතිනවා. පළමු මට්බේදී ආසාධිතීන් හඳනාගෙනන්නේ නිරෝධහන මධ්‍යස්ථානවලින් පමණක් වන අතර එහිදි ආසාධිත්ත පොකරු දක්නට ලැබෙන්නේ නැහැ. දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක් සමඟ යට සීම වූ ප්‍රදේශය පමණක් ඇදිරිනීතිය පැනවීම සිදුවන අතර තුන්වන මට්ටමේදී රටේ විධදි ස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිවීමත් ඒ ඒ ප්‍රදේශවලට ඇදිරිනීතිය පැනවීමත් සිදුවනවා. සි වන බට්ටම ප්‍රජා සම්ප්‍රේශණය වන අතර එඒහිදී රටේ විධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගි පොකරු බිවිීම දක්නට ලැබෙනවා. ඒ අනුව තුන්වැනි කොවිඩ් රැල්ල ලබනවසර මුලවන විට පැමිණි හැකි බවට පර්ේශෂකයන් අනතුරු අඟවා ඇතයි ෞඛ්‍ය මාත්‍යංශයේ බාධ ප්‍රකාශක වෛ්‍ය ජාරුවන් බ්ඩාර මතා අනාාවරණ කරනවා. කොවි්ක්ක තවුරුදු දෙකකට වැඩිය. පිටිෙමගත කරන්න වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධාන ඇළූ ලෝකයේ කොවිද් ගැන පරිීක්ෂණ පවත්තන විද්‍යාඥඥයෝ කියන කාරණයක් තමයි. දෙවැනි කොවිඩරැල්ලේදීවත්. අපි හොයාගත්තේ නැතිවුුණුත් බෙහෙතක. තුන් වෙනි කොවිඩ රැල්ලක් ලබන වසරේ මුලබාගේදී එන්න පුළුවන්. එය දැන්ති එන වරස්සකත් තැඩිය භයානක වෙන්න පුළුවන්. අපිට කොරෝනත්තක ජීවත්වෙන නං මේ උපක්්‍රම පුරුදු වෙන්න වෙනවා. එහෙම නැතුව අපි ඉදිරි අවරුද් දෙෙක් කටයුතු කරන්න බෑ. තින මෙම ත්වය සැලකිල්ලට ගනමින් තුන්වන අවදාන මටட்டமேදී, COVID-19 වසට රක්ෂාවබමින් දෛනික කටයුතු පවත්වාගනයම සඳහා ක්‍රියාවට නැවීමට සෞඛ්‍ය මත්‍යංශය චේත්‍ර පනස් පහක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශමලාාවක් හඳන්වාදීති වෙනවා. ඊට අනුව තුන්වන අවධන මටமேදී, පාසල් විශ්වවිද්‍යාල උපකාරක පාන්ති සසිෙනමාශාලා ළමමා උද්‍යාන සත්ව ෝද්‍යාන සැනකිලි සංගිත සදර්ශන සම්බාහන ධ්‍යස්ථාන, සමාජශාලා හා නවතැන් සපයනස්ථාන සම්පූර්ණයෙන් බසා තැබිය යුතුවනවා. මහජන රැස්ටවීම් එලිමහන් උත්සව ග්‍රෘහස්ත උත්සව ආදිය සම්පූර්ණයෙන් තහනම්බන අතර බන්ධනාගාරවල රැඳවියන් වැලිම සඳහා අමුත්තන්ට ඒමද තහනම් කරෙනවා පසල් வாසரக்கும் අධ්‍යස්ථාන அவවන් හால் பேேக்கරි ஹෝட்டල් සහ விவேකාகாර சුපිරිවෙඳසල් சாப்பு சකீරණ விවෘத்தවෙந்து போොල ஆර්ථිකබධස්ථාන கொண்டඩාසතුම් ස්ථාන ්‍යයාම මධ්‍යස්ථාන රෙදිසේදුම් ස්ථාන ඇඳම් මසනස්ථාන හා மூල ආයතන ආදිය එහි මුළු ඉඩ ප්‍රමාණேன் සයට පணහක් දක්වා පමනක් පුද්ගලන් ரැස්වන ආකාරෙන් පාත්වාගෙනයා හැකි. සෑම පූජනිය ස්ථානයකම පුදගල සහභාගිත්වය එක වරකට පුද්ගලෙන් විසි පස්තිනකොට පමණක් සීමமா කළ යුතු වනවා. මංගල උත්සවේකට උපරිම පුද්ගලයෙන් විසි පහකට පමණක් සහභාගේවීමට අවසර හිමවන අතර මංගල උත්සවේකට සහභාගී කරගත හැකේ උපරිම අමුත්තන් පනස් දෙනකු පමණයි. ෙසි වෙතත්, රජයේ කාරයාල රජයේරரோහල් පෞද්ගලිකරෝහල් අවෂදහල්, රසාෑනාගාර පෞද්ගලික අංශය කාර්යාල ආයතන ඉදිකිරම් ස්ථාන ලබාදී ඇති සෞඛ්‍ය උපදිස් වලට අනුකූල්ලව අවම සේවක සංඛ්‍යාවක් සමඟ පාක්තිවාගෙනයා හැකි. එබෙන්ම මධසාර අලිවිසල් ආරෝ පීටතට රැගෙනයාම සිදු කරන අවන් හල් හා කෘෂිකාර්භික ස්ථාන ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත පාත්වාගෙනයා හැකි. මස්රත හා දුම්රිය ආසන දරිතාාවෙන් සයට හැත්තෑ පහක් දක්වා මගින් ප්‍රවාහණය කළ හැකි වන අතර වෙනත්වාහනවල මග සංඛාව එහි ආසන ගණින් සයට පණහකට සීම කරෙනවා. එමෙන්ම පුද්ගල දුරස්ථභාවය මීටර එකහමාරක් ලෙස පොත්වා ගැනීමටද මින් නිර්දේශ කරතිබෙනවා. මේ අතර කොවි්සංගතයේ ආරක්ෂාවීම සනහා ලබාදී ඇති උපදෙස් වලට අනුගත වෙමින් මේබ ිටත් දිවනේ බොහෝ ප්‍රදේශවල වෙලඳ සැල් ආදී ආතන වලට ඇතුළවට පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කරගැනීම සිද වනවා කොයිඩ්ඩ තුරක් වගේ දනුවත් අපි මෙතට පැමිිය අය දනන් දෙෙන තමයි අපඒක වැඩ පිරිවල කරගෙනයන්නේෞක අක්ෂි වැට පියලක් හරියට ම ිටම ගත්ත හොද කියල කිය පුල රෝග බෝන කිල ගන්නත් ලේසි පෙලා යනවාගේ තේරන ොදේක වැටලාගේ. ිස් මධ්‍ය ්‍රශකවරයා පවසන්නේ මෙවන් කටයුතු වලට සහය ලොදැනපුදගලන්ට එරෙහිම නීතික ක්‍ර්‍යාත්මක කරන බයි. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ්බඩ වයේ හෙදිනිදා ජීවිතයේ අපිට අව්‍ය යම් දේවල් පනස් පහක් ගැන ඒක සඳහන් වෙලා තියනවාව කරන්න ෝලි කෝමද. මේ කාරණාසියන්න තියනති වා නිරෝධදායන නියෝගයක් වෙනවා. ඒ නිෝධය නෝගයකට පටහැනිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවොන. ඒ කියන ආකාරයට අනුගතවෙන්නේ නැතුව ඒ නීතිය වරදක් වෙනවා. කෞරුහරි කෙනෙක් වැරදි නමක් වැරදිීවිදියට ලිපිනයක් යම් කිසි ලේකනක ලියල සහන් කරන නං. අපේ රටේ අපරාධ නීතියටතේ කූට ලේකන සෑදීමක් නැතන් අසත්‍ය ලේඛන සෑදීමක් එවැනි අයට විරුද්ධව අවුරුදු පහදක්වා කාලයක බඳනාගාර ගත කිරීමකින් දඩුවම් කිරීම හැකියාවත් නවා අනිතක ඒ වගේ අවස්ථාවක ලේකනයක් හැදුවොත් වැරදි තොරතුරක් වැරදි ෆෝම් එකක් පිරෙවෝත, ඒ ේඛන ගත සාක්ෂියයක් වෙන ඉතින් ඉතාම ලේසියෙන් එවැන්න අඩු ඔප්පු කිරීමේ හැකාවකුත්තියනො අධිකරන. රෝගියෙකු රහල් ගතකර දින දහ හතරකට පසු PCR පරරික්ෂාවකින් තොරව රෝහලින් පිටත්කරයවීමට තීරණය කර ඇතෑ සෞඛ්‍යාමාත්‍යංශය පවසනවා. සෞක වාද්‍යක්ෂ ජෙනරල් වෛද්‍යාසෙල ගුණවර්ධන මතා සඳහන් කළේ එසේ පිටත්කර යවාන්නේ අදාළ කාලය තුළ කිසිදු COවි-19 රෝගලක්ෂණයක් නොමැති පුද්ගලීින් පමණක් බව. ො-19 ආසාධිත රෝගීන් පන්දහස් පන්සය හැට අටදෙකු මේවන පිත තිවෙනනපුර අපිහිටවා ඇති ප්‍රතිකාර බදධ්‍යස්ථානවල ප්‍රතිකාරලාබනවා. කෙසේ වෙතත් රජ වෛද්‍ය නිල්ධරන්ගේ සගමය පවසන්නේ නෙරෝධහයින කාලසි මාවෙන් පසුව PCR පරීක්ෂණයකට ලක්වරීමෙන් තොරවම ඔන් සමාජකතකිරීම මේ වන විට සිදුවන බවයි.ද ආසන්න මුදාහරන තමයි දස් දෙදතුනකට ඉසල්ලා මේේ අද ඒ වගේ මුදාාහරෙන්න්න තිචි පිරිසක්. ඇල්ල ස්ට්‍රික්ක තුල පරිශාව ලක් කලලා ඇතකොට පෙේද වෙනකොට වාර්තාාවන ඒ පසිටව් කියලා තට ැරි වෙලාවත් ිCR පරිීෂණයකින් තොරව මේ අය සමාජයට මුදාහැරිිය අනන් කෑගලි කෑල දිස්ටික තු රෝග ්‍යපත වන්න හතුවක් වනවා එක අපි නිරෝධයනය සහ ගතකර පු ්‍රමය කාලේ පාදි මද රෝගම් පිරිිසත්තමයි නිරධයනය පසේි සමාජන මුදාහල්ල අඩුමගානේ පළම්පෙලයාසිතිවූ විසි පන්ඳහද තිස්දහද ඒ සියලු දෙන අඩුමගානේ. පCR පරීක්ෂණය රීමකින් තොරව අර පවල්ල ඉන්න අනිතයව නිදහස් කිරීම. සමාජයට ඉතාම බැරෑරුම් සහ භයනක ප්‍රතිඵල ගෙන තත්ත්යක් වෙන්න පුළුව. කෙේ වෙත් සෞඛ්‍ය අමත්‍යංශය වෙසිෙන් පසුගේත් තිස්ව නිදා එම මධ්‍යස්ථාන ත ලිපියක් යමු කරමින්. කොමින්ට ආසාධිතයන් රෝහල් වලින් පිටත් කරයවීම සම්බන්න්නේයෙන් විශේෂ උප දෙස්මාලාක් නිකුත් කර තිබුණ. හිද දයිනිකව ඩිවන රෝගින් සංඛ්‍යාව රසානාගාර පහසුකම්මෙන්න්ම රෝහල්වල ධහරිතාවේ සම්බන්ධයන්ද අවදහනට යමුවතිබුණ. ඒ අනුව PCR පරක්ෂාවකින් තහවරුවන ආසාධිතෙකු CRCR පරික්ෂාවකින් තොරව රෝහලෙන් පිටත් කරයවන්නේ අදාල දින දදාහරතු කිසිු කොවි- රග ලක්ෂනයක් නොපෙන්වුව හොත් පමණයි. මේ පිබඳ අද දෙනෙන ශ්‍රී චර්ධනපුර විශ්වද්‍යාලය ප්‍රතිශක්තිවේද සහ අලු වෛද විද්‍යා අධ්‍යන ආංශයේ මහචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් විමස්සි මක් කලා. ඒ පැවසුවේ පුද්ලෙකුට කොවිඩ් වැලඳී දින හටකින් පසුව එම පුද්ගලයාගේ තවත් අයිකුට වෛරසය තවදුරටත් බවීමේ හැකියාව ක්‍රමයෙන් පහව යන බවයි. දැනක තියන විද්‍යාත්මක දැනුමෙන් අපි පෙන්නුම් කරන්න තියනන්නේ කොවිද ඉම රෝගලක්ෂණ පෙන්නු කරන්න නැති ෝ මද්‍යම තුම රෝගලක්ෂණ යන එකනුන්න ගුරමරුවගේ සුළ රෝග ලක්ෂණ තියනයගින් දවස් හතකට පස්සේ ඒගොල්ලන්ගේ ශොෂසන තරලේ වෙන පුද්ගලයාන්ට ආසාදරය වෙන තරමට වෛත ස්්‍රමාණයක් නෑ ඒ හිද න ්‍රස් වල්ල දව හක්. යක් වෙන කොටත් කිීම පර්ේෂඉති තොරව මේ කවිදාා සාධශයන් රෝධන මධ්‍යස්ථාන වලින් විහස් කරනවා එකතුොර ලංකාව වැඩි හොඳට දවස් හටෙන් හෝ දහයෙන් නතුව දවස් දාහතරකින්ම නිරෝධාන මධ්‍යස්ථානවලින් පෙට දමන්න්නේෙ අපිතුම් දරුණෝ රෝග ලක්ෂණ එක කියන නි्यූෝණයහ වෙන සංකූලතා තියෙනවාන්නම් කොවිද්දාශිතව එසෙත් නති නම් ප්‍රතිශක්ති කර පද්ධති ඉතාම දුර්ුවලනම් ඒකැන් අපි පිළිකා රෝගෙක්ෝ අවයාව බද්ධවලින් පස් අරගන්න ප්‍රතිශක්ති කරන බද්ධතිය දුර්වලරන්න බිහෙත් වගේ ඒ ගන්න පුදගලයන්ගේ දිගු කාලීනව අනිත් අයව ආසාධනය කරන්න පුළුවන් පෛරස් ප්‍රමාණයක් එමයිරින් පිට වෙන. එතකොට එවන් අය රෝහල් වල නිදහස් කරන්න කෙර අනිවාර්යම ඒගලං ද්‍රීසා පරේක්ෂණයට සහ ප්‍රතිදේහ පරේෂණයට ඩක් කරනවා. මේ අනුව පුදගලයන් ස්වැන් නිරෝධහයනයට ජමුකරන ආකාරය සහ එම පිරිස් යලි සමාජකත කරන ආකාරය පිළිබඳව හැට දිනේදී ජාතික ාර්ගෝපදේක් ිකුත් කර බව සෝක සවාදච්ි ොන්ඩාල් යිද්‍ය අසල ගුණුවර්දනමහතා පවසනවා. ෝ 10ොස්වැනිදාඇරම්බී අපස උසස් පෙළ විභාගය අදින් අව සන්බනාා. විභාග කොමසාරරි සමත් පූජත මහතා සඳහාන් කළේ උත්තරපත්‍ර පරීක්ෂණ කටයුතු සා කිය ප දස්මත සිදි කරෙනන බවයි. ග ක්කෝබ ොස් නිද පොස උසස් පෙල විභාගේ ආරම්භ කරුණන්නේ කොවි දවදානමට සමාජයේ මුහුණදින් සිටි පසු බිමකයි. කෙේ විත් සෞඛ්‍ය උපදෙස් වලට අඩුව විභගගේ පැත්වීම සඳහා අධ්‍යාපන නිල දහරින් ඇතුළ සියලු දෙනා විශලඋුණුන්දුවක් දැක්වුවා මේ දෙමවපියන් රජය පිළිබඳ විශ්වාසය තබදත් තමන්ගේ දූදරුවන් මේ විභාගයට පෙනී සිටීම සඳහා එවීම අපි අගේකොට සලකන. ඒවගේම සියලු දෙනාම එක්කාස වෙලා විශාල කැපවීමකින් මේ වැඩේට අව යන නි. තමයි උස්වෙල විාගගේ මේ විදියට සාර්ථකව පවත්වල අද අවසසාන කිරීමට පුුවන් වල. විභාග කොමසාරි සනත් පූජිත මහතා සඳහන් කළේ උසස් පෙළ විාගේ උත්තර පත්ව්‍ර ඇගීම සෞඛඋප දෙෙස්වලට අනුව සිදු කරන බවයි. ලහුණදීමේ පටිපාටි සකස්කිරීම ඒවගේ පිළිතුරපත් පැකට්ටු නැවත පැනල්කිරීම වැනි සියලු රාජිකාරි මේ දිනවලිද සිදුකරමින් පහොතිනවා. ඒ අනුව පිළිතුරපත් ඇගේම සඳහා සියලු කටිටු සූදානාව. පලමු අටයේඒ ප්‍රාදේශය වශයෙන් පිළිතුරපත් ඇගේ කටතු අරම්භගල්ල අවසානයේදී බස්නාහිර පලාාතේ පරිෂකරුන් සම්බන්ධරන ඉතිරි උත්රපත්්‍රරසියන්. ඇ ලකුණු කිරීම සඳහ වශ්‍ය ක්‍රියාමාර් ගැනීම තමයි අපේ සැලසම වීති බෙන් ්‍ය අතර නිරෝධහන ඇඳරිනීතිය සහ නිරෝධහයින නීති උල්ලගනය කරන පුද්ගලින් සොයා අදත් මෙහිවුම් ක්‍රියත්මක වුණක් ඇවි මා . මෙේතර පොල්ගවෙල නගර මුොහවරන නො පැඳවෙලද සෙල්හ ප්‍රසිද් ස්ථානවල සිි පුද්ලින් තිස්තෙනකුට රපල් පන්දහස බගින් දඩමුදලක් නියමකිීමට පොල්ගාවෙල මහිස්ත්‍රත්වයා අදතිියවරගත්තා මෙ ත ්‍රවලංකාශල්ල ෛදවරන්ගේ සංගම හතලිස් නවනි වාර්ෂික සම්මන්ත්‍රනය පසුගගේ හතරනදා ආරම්භ වනා. අන්තර්ජාලය ඔස්සේ පැවතියම සමන්ත්‍රනයට ලෝපරා රටවල් රැසක තුන්සේ පනකට අදක විසිසංග්‍ය ශල්ල්‍ය වෛදවරන් , පොහුණු ශල්ල වෛදවරුන් එක්ුණ. වින්දදේ ඉන්ස්පයිඩ ඕන්ගයි පැන්ඩමික්. By Moving to a online platforms. It is great opportunity for Srilannkan surgeon and trainers to showcase research and hard work by present papers at this conference. Beේතර COVID-19 නවන හේත්තුවෙන් හදකලා ප්‍රදශලෙස නම්කරතිබූ කෑගල දිස්ත්‍රික ුලත් කොහ පටිය පොිස් ප්‍රදශය සහ ලිගමු ප්‍රදේශලයකම්කොට්ටස්සය අද ලි වෘත කරුණා. වවැලඳද සැල්කිහිපයක් වෘත කර තිබුුණත් නගර දක්නට ලැබුණේ දැඩි පාලු සභාව. අතර හදකලා ප්‍රදේශක් ලෙස නම්කර තිබු මතුගම ප්‍රදේශලයකම්කාරයාලයට ඇත් බදුගම නමචනපදේද අද ජලවෘත කරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියලත් රැපිඩ් පරික්ෂණ කට්ටල ලක්ෂ දෙකක්. ඊයේ දිනේදී මෙරට්ටට ආනෑනය කර ඇති අතර ඉදිරි සතියක කාලය තුළ තවත් කට්ටල ලක්‍ෂ අටක් ගෙන්බීමට සැලසුම් කරති වෙනවා. रो கඩdinaන හதுර ගැනීම සඳහා rapid प्र්‍රतिදහ परක්ෂාවන් දෙකට අනුමතියදීම සබධேன் loක saukie සंगධනය ප්‍රධාන පசුගධනිवेදය ළ. Last week we reached an important milestone in which WHO issued the first emergency use listing for a quality antigen-based rapid diagnostic test and we expect other rapid tests to follow. Today, I have good news. These tests provide reliable results in approximately 15 to 30 minutes, rather than hours or days at a lower price with less sophisticated equipment. යදර පසුගේ දර ක් ෝක වැඩ සහට එක් සෞක්‍යමත්‍ය ශේලේකම්මර පැසුවේ ලක සෞකි සංවිධහනය අනුමතියලත් පරික්ෂණ කටල ොයක් ලොක සෞකි සංවිධානය හරහාම තම ඇනවූම් කළ බව. ඒකට අපිට එමුෙන් තාමත් බරිද දන් අපි ඔබවෙන්ට පටන්ගර ගෙනැතිෙනවා. මෙම ඇතකාලේ ටෙන්න්් ස්ක් දෙක් රෙගනයිස් කර. මේ වෙන කොට ලංකාවේක වැලිඩට කරගෙන නවා. එක ගනල ඉවර දට සම්පල වැලඩට් කරන්න සම්පල් යම්කි ුරමාණයක් ගැහලතිෙන. ආරංචිල දයන විදියටඒ ප්‍රතිපාල හොඳමට්ටමක තියෙනවා හැබයි කම්පිට්නක අපට කියන්බහ සස් ල්ල හැබැයි මම WH හරහා ඒකින් ටස්කිට් ලක්ෂයක් දනට ඕඩ කර තියනවාඒගල්ලෝ තව අපට සතකින් විතර එක ලබාදරේ ය අනුව ලෝක සෞකි සංගවිධන අනුමැති ලත් රැපි් පරිීක්ෂ කට්ටල ලක්ෂ දෙකක්. ඒ දිනෙදී මරටානයනය කර ඇති අතර ඉදිරිහි සතියක කාේ තුළ තවත් කට්ටල්ල ලක්ෂ අටක් ගැවීමට සැලසුම් කරතිබෙනවා. ඒේත් මෙම පරික්ෂට්ටල මෙරට ගැනීම සම්බන්ධයෙන් විිවිධ පාර්ශව අදහස් පල කලා. රැපිට ටෙස්කිට් ලංකාවට ගේන්ඩත් ගජවිතුරු සමාගමකට හෙමනත්තං නාලිකාවක් අයිති ඒ අයගේ සමාගමකට බාරදී ලතියෙනවා මේහරහා. මේ වට තොග ඇනුම් කරලාති නො ආයතනය අි මුදලට මිලකට මමා රෙපිට ස්කට ලංකාව දැන් ගුල්ල ඔක්මදැක් පාලිමින්තුේද ලිින් බඩාම කි්වා මේම කරන්න ඇැතයි මේ ආ්ඩුුව ලෝක අනි සටල්ල කරන්න දේවල් කරන නෑගේ. විනාඩි පහලෝකින් පරිිසණයක් කරලා හටේ ජනත මුදාගන්න හඳකට ඒක නතර කරන්න තයි නලින් බණ්ඩාරය තුළු මේ විපක්සේ හදන්නේ මේ මඇතකදී මේ අවසධවර්ගයක් අවසධවර්ගයන්නේද? අහෝ ඒකට කියන්නේ රැපිට ටෙස්ට් කිිට් කියලා ඒ විසි අටවෙනිදා මේක ටන්ඩර් එක දැම්ම දෙවෙනි ද ඇරිය ඇම් පැණ තිහක් මේකට මේ ටෙන්ඩර එකට ඇප්ලයි කෙරවා තුන්වෙෙනදා මේක දුන්න පසෙ දැරුකට බටු ටිකා ලංකාව ජාතික සෞෂධ නයාමන අධිකාරය එ නියමිට ක්‍රමේද අනුව තෙස්කිටියල් ගෙනැල් දන ලෝක සෞඛ්‍ය සංවිධාය අනමත කල දන තව ෙස්කිට් බ්‍රයන් න සමාගම්තිීන රටවල් තියන ඉදිරිපත් කන තකට ඒ සම්බදය රජ සලකාල් නොම දැන්ට ලෝක සෞක්ඛ සවිධානය අනුන්තය දීල තියන්නේ ඇමරිකාවත් කොියාව සමගම් දෙක ම ඇටිජෙන් ටස් කිටේ සබඳන්නේ ලක සෞක්ඛක සවිධානය ටෙස් ටෙස් ටෙට් කියලා කියන්නේ. ප පCR කියන එක නෙවෙයි. තස්ටෙස් කියන්නේ බහු විද පරීක්ෂණ ක්‍රමවේදයකට අදාළ කටයුතු කරන්න කෙළ තු ලකම කට යුතුරයහෙමයි චීනය ඔය ෂනික ප්‍රතිධදයජන පරීක්ෂණ මාත් සුමාන තුනකින් හැදුව අයගොල්ලන්ගේ වසංගතය ඇල්ල වැරදිගෙනන සාකච්චා කර කරා ඉන්නවාට වඩඒ වැරදිසවීමට වෙනම සෞඛ්‍ය මාත්‍යංශය තියෙනවා විමර්ශනාන්ශයක් අපිට තියන්නේ මේ ගෙනපපුගේ ගහම මහජනතාවට සේවය කරන්න කියෙ. දිික් තුළ හඳුනාගත් වැඩිම ගෝලිය කොවිඩා සාධිතින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ගතවූ පෑවිසි හතර තුළදී වාර්තාාවී තිබුණා. ඒ අසාධතයන් හයලක්ෂාට දහස් පන්සිය පණහක්සහා මරණ නවදහස් පනස් හයක් ලෙසි. වසංගතය ආරම්භවීමෙන් පසු ඕනෑම රටකින් භාර්තා වූ වැඩිම දෛනික ආසාධිතින් සංख්‍යාව ඊඒ අමරිකාාවෙන් භාර්තා වූ අතර එය එක්ලක්ෂ විසි දහසඉක් මබනවා. මිකා ජනාධපතිවරණේ උනුසු මුහුණුවරක් ගනිද්දී අ කණ්ඩව දෙවනදිරිටත් එරට දයිනික කොවි් ඩාසාධතෙන් සංඛ්‍යාව ලක්‍ෂය එක්මවාගේයා. ගත වූ පැෑ විසිහතරේදිී ආසාධිතයෙන් ක් ක්ෂ විසෙක් දහස් පනස් හතරක් හදනා ගනිදදී, රෝහල්ගත කළ සංඛාව පනස්තුන් දහසකට අධකයි. ඒ සමඟ අමෙරිකාේ සමස්ත කොවි ඩාසාධිත සංඛ්‍යාව අනුනම ලක්ෂය ඉක්මවාතිබෙනවා. අකඩව තෙවලදිනටත් දෛනික මරණ දහන්ස ඉක්මවා ඇති අතර ඇමෙරිකා රෝගපාලන බදධ්‍යස්ථානය පවසන්නේ ඩුවම්බර් අගවනවිට එරට සමස්ත කොවිද වරණ දෙලක්ෂ හටහය දහස දක්වා ඉහලයා හැකි බවයි. කොවිD දෙවන රැල්ලපාලනේට යුරෝපේ සෑම රටකම පාහේ සීම පැවූවත්, දැඩික්‍රියමාර්ග ගනිමින් රට සම්පූර්ණයෙන් වසාදමමා ඇතේ ප්‍රංශයේ පමණයි. ඊ එයටටින් පනසට දහස් හතලෙස් හයක වාර්තාගත ආසාධිතයෙන් සංඛාවක් වාර්තා වූ අතර නව මරණ සංඛ්‍යාවවත්තුන් සය හැට තුළක්. ප්‍රංශය පිරිෂ්නවර සහ අනෙකුත් නගරකේන්ද්‍ර කර ගනිමින් කොරෝනාා දෙවන හැල්ලෙන් වාර්තාාවන ආසාධ්‍යයන් සංඛ්‍යාව සහ. මී යන සංඛ්‍යාව ක්‍රමාණකළල ඉහර ගන ්‍රංශ ජනාධපතිය එම්මනුවල් මැක්වන් මහතීරණය කළලා ්‍රංශේ තුළ විරෝධයන ඇදීද සමඟ ලොක්ටවකාර ර. න් මෙම ොග්ඩවන් කලසිමාව දෙසැම්බර පළමුන්න දක්වා පලපවැත්වනො ඇති. එම කාලසීමාව තුළ සමාජ සලා ආපනශාාවනි පුද්ගලයන් වැඩි වශයෙන් ප්‍රශ්න ස්ථාන වසාදේම ද පීරණ ගේම ජනතාවදකමට වෙස්සු. පිටිටට කැමිනීමට අවස කනන්නේ හත්්‍යවශවය කටියුත්ක්ස දකමනයි. ගෙවී කිය දිනේ එක්සත් රජධානයෙන් නව අආසාධිතයන් විසිහතර දහස් එකසේ හතලස් එකක් සහ නවරණ තුන්සිේ හැත්තෑ අටක් වාර්තාාවනා. පතිනතත්ව හම්මේ සති හත්තරකට ංගලන්තේ වසාදමීමට ඒ පෙවරගනු අතර. ංචරන ීම ක්‍රාත්මකවීමට පෙර London න් ෞඛ රක්ෂිතක්‍රමවේද ොතකමින් ්‍ර ආකාරයල් විදස්මධ්‍ය වාර්තා කරතිබුණ. මෙ අතර, ඉතාලියයේ ඇඳරනීති කාලසිීමාව අදසිට ෞදුරටත් දඩිකිරීමට පියවරගෙනති බෙනවා. ඒ පෙරදියේදී ආසාධතෙන් සහ බර්ණ සංඛ්‍යාව යල්ල සැලකයුතුලෙස ඉහලයාම හේතුවෙන්. ඒයේ නම ආසාධිතයිෙන් ටි හතර දහස් පන්සිය පහක් වාර්තා වී ඇති අතර බරණ සං්‍යාව හාර්සිය විසියටක් ලෙස සට හන්බනා. ඉතාලිය මිලානෝ නගරයේ ඇතුළු අනිත් ප්‍රදේශවලින් විශාල ශ්‍රී ලාංකිකින් පිරිසක් ආසාධනයී ඇති බවත් වාර්තා වෙනවා තාලි සංචරණ නීති ඉතාමත් දැඩි ලෙස මේවන විට පනවාති බෙනවා. එම නීතරීති අදදිනයේ සිට ලබන දෙසම්බර් තුන්විනිදා දක්වා බලත් පැත්වෙන බවර තමයි රජය ඊයේ නිවේදන කළේ ගොලියක් කොේ ඩා සාධතයෙන් සංඛ්‍යාව මේ බන විට හාරකුටි අනුලක්ෂය ඉක්මව අවසන්. මරණ සංඛ්‍යාව වාර්තාාවන්නේ දොස් ලක්ෂ හතලස් දහස් පන්සිය වි හතරක්ලෙසින්. ප්‍රතිඵල පිළිබඳ පවතින මත බෙහදාත්මක තත්වය මත අමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබෙනවා. චන්දය ගණන්කිරීමදී සිදු කළ අක්‍රමකතා මගින් තම ජෑග්‍රහණය පැහැරගැනීම කුමන්ත්‍රණයක් දියත්වන බවට ජනාතිිපති ්‍රම්ප් එලිපිටම චෝදනාකරද්දී ඕගේ ප්‍රතිවාදී බයිඩන් පවසන්නේ මැතිවරණන්නේ ජයගන්නන්නේ ට්‍රම්ප් නොව තමා බවයි. ෙක් කුත්තු තිපල අනුව ඉදිරියෙන් සිටින්නේ ඩිපක්ක්‍රටක් ේක්ෂක චෝ බයිඩන්. අද දැසන වන වෙත් චන්ද විද්‍යාල දෙසය හැට හතරක බලය ලබාගනිමින් ජෝබයිඩන් ඉදිරෙන් පසුවූ අතර ජනතිපති ට්‍රරම්ප් හිමවතිබුණේ චන්ද විද්‍යාල දෙසය දාහතරක බලය පමයි. කෙසේවෙතත් පෙන්සසිල්ව යා ඔතුරු කැරලිනා, ජෝයා, නෙවඩ සහ ඇලස්කායන ප්‍රාන්තවල ප්‍රතිපඵල නිකුත්වීමට නීමිතවති වෙනවා. නිවාඩා ප්‍රාන්තේ ඉදිරයෙන් සිටින චෝපයිඩන් එම ප්‍රන්තය ජාගත් හොත් නධීපතිවරණය ජාග්‍රහණය කිරීමට අශ්‍ය චන්ද විද්‍යාල දෙසේ හැත්තෑවේ සංඛ්‍යාව සපුරාලීමට ඔහු සමත්වනවා. මෙ අතර ජනපති ්‍රම් දවළමන්දදිරයේ දී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ බැතිවරණ වංචාවක්තුළින් සේ ජාග්‍රහණය පැහැරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.. they can try to steal the election from us if you count the votes that came in late we're looking at them very strongly but a lot of votes came in late <laughs> And it is the will of the voter, no one, not anything else, that chooses the President of the United States of America. So, each ballot must be counted. And that's what we're going to see going through now. And that's how it should be. Democracy is sometimes messy, it sometimes requires a little patience as well. <laughs> කළ පර්වේශෂණය තොරතුරුඇලිදක්වාතිබෙනවා. එහිදී ජාතිකත්තේ මත පදනම්බ බැලීමේදී එරට සුදු ජාතිකයිෙන් බහතරයක් ට්‍රම්් වෙත සේ චන්දය ප්‍රකාශ කර ඇති අතර කළු ජාතිකයින්ගේ ආසියානොෝන්ගේ සහ ලාතින් ජාතිකෙන්ගේ බහතර කැම තැලබි ඇතේ බයිඩන්ටයි. ස්ත්‍රීපුරෂභාවව අනුව ගත් කල පිරිමි පාර්ශ්වේ වැඩි පිරිසක් ජනපති ට්‍රම්ප වෙත සේ චන්දය ්‍රකාශ කර ඇති අතර, කාන්තාවන් බහුතරයකගේ චන්දය ප්‍රකාශක ඇේ ෝබයිඩනවෙතයි. ය මාව සල් ීමේද වරුදු දහ අටේසිට හැටහරදක් ල පසුවන්ගේ හතර පිරිසකගේ චන්දේ හිනිව ඇත්තේ බයිඩන් වෙතව වන අතර අවරදු හැට පහට ඉහල පුද්ගලෙන්න්ගේ බහතර මනාපය ජන ධිපති ್ರම්ප් දි ෙනැතිබෙනවා. රජයේ සහතික මිලට වඩා වැඩිමිට විකිනීම් සිදුකරනු ලබන සහල් මෝල් වැටලීම අකණ්ඩව සිදුකරන බව බෙළඳ මාතය බන්දුුල ගුණවර්ධන මහතා පවසනවා. මෙලඳ අමාතය බදුුල ගුණවර්ධන සහ සෞපකර ස එ්බ අලවි සංවර්ධන හා පාරිභෝගි ආක්ෂණය රාජ්‍ය අමාත්‍යය ලසන්ත අලගිය වන්න ය මහත්තුරන් අද පො නොර හල් බෝල් නිරක්ෂණය ක. තුර ො නරුව ්‍රික් කාරයාන්නේ සුහා මද පරිබාන විීමෝල් මියන්ගේ සංගම අතර සකච්චාවක් පොලො නරවුව දිස්ත්‍රික්ලේකම්කාරයාලේදී පවැත්වුණ. ෝර සහනාකාායන්ද රපියල් පරට මද්ද මේමිකට වඩා වැදිය පනස්පාලටයි ඇත්ත වසින් තරගේට දීගැනීමේ ම ප්‍රතිවක්ය නතරතරුණ දෙස ඇතුමා අපට කිව්ව අතරුණනාසකද දට කිය. හෝද කීයටමමිනදීගත්තක්. අපි සාහති ිලට වඩා වැඩිමෙන්ස් අඇවිි කරණය එක මීශය මගින් වටලනෝ අඩු බවරන කවර පාදුවක් වුණනක් හොන දුග්‍යන මිල්ල තිබුුණා කෙසි ෝ මේ කරන් ි ඉල්ලිම හමනයි කරන්න වන ොද මයින්ද්‍රරජය පස්සව මැත්තුම මී ලතේ ජන ගෝඩා විරාය පස. එනිසා එතන්න ඇතුමක් තහම තීරණයක් හිතීරණය අපියෝ කැබිටට මන්්ඩේක්තුූ ක්‍රමණිින් ප වෙනස් කරන්නන්නේ. ලුවම අපේවොට යතිින් ිල්ධහන්න්නේ ට්‍රාල් කෝඩ කිය. ටට අපිට ලැබෙන්්‍ර ඕෝනටපොතුට ලැබෙනය मिलएහना सेලෙන मिलए ය අනू දෙකට मෝලिंग සහල් නිරු කරන්නේ කියල ෙස නිවධනයක් ගාල තියෙන බව හැදිවතුමක් කිව ගහිල් කළුන් නුවී මාමෝලිමියන් සහ අනිත් මෝල්ලිමියන් ගිහිල්ල කමුණින් කියල ිල ්‍රදශය උපකාරක පන්ති ගරුවරයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා ඒහතුවෙන් එම ප්‍රදේශයේ උුසුම් තත්වයක් හටගත්තා. බිබිල නගරේ උපකාර පන්ති ගුරුවරෙකුට කැට්‍ය අන්ත්‍රෙක ශබ්ද අඩු කරන්නේ හමුදා සමාජිකෙන් කළ ඉල්ලි මක් සම්බන්න්නේ නැතිවූ ආරවලක් දුරදිගේයාෑමෙන් පසු. හදසා මාජකෙන් තමට පහරුදුන් බව එම ගුරුවරය පවසනවා ොඩ ිල ශ්‍රී බෝධිරුක්කාරම විහරස්ථනය ස්ථා පිත හමුද අනුක්ඩේක සමාජිකෙන් පිරිසක් වෙෙත මෙම චෝදනාව එල්ල වූ අතර බිබිල නගරේ ජනතාව අදාලා විරස්ථාන වෙත පමිණ එම හමුද අනුකන්ඩේ ඉවත් කරන්න ඉල්ලා සිටිය ඇක දමගේ ක හර මොක්කර හම පශ්න කම ගටම කියන්න මේ පන්සලේ ආමිකයින්ක. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරන ඩයිලොක් ආයතනයේ සමඟ ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රබ්‍ය බෙදාදීමේ විශේෂ ක්‍රියන් විතය අදත් ක්‍රියාත්මක කරුණ. COVID 19 ව්‍යාපතිය නිසා පනව ඇති නිරෝධයන ඇදිරිනීතිය හේතුවෙන් අසරන වූ ජනතාවට අත්‍යවශ හාරතර ව බෙදාදීමේ වැඩ පිළිවෙලත් මනුසත් දෙරෙන සහ ඩයිලෝ ආයතනය එක්ව පසුගේදා ආරම්භ කලා. එම ක්‍රියන්විතයටතේ ඒයේ කටාන අමන්දුුව ්‍රමණනිල දහරි බසමට අත්‍යවශ්‍ය ආහාරතර් වය බෙදා දුන්න. ඒ වෙලාවේදී මේ පවතින රෝගී තත්ත්ව මත නිවැස්වල්ට හිරවෙලාඉන්න දෛනික පදනමින් ජීවිකාව සපයාගත් නේවාසිකයන් වෙනුවෙන් ඩයිලොක් ගායතනයක් මනුසත් දෙර නායතනයක් මේ ලබා දුන්න සහනමල්ල පිහොම ස්තුූති පූර්රකෝ ාරගන්නවා. මෙත ඒයේ රදාවාන ප්‍රදේශයේ ස්වී ප්‍රරිදර්ශනාආරාම විහරස්ථානයටද අ්‍යවශාහාර ද්‍රව්‍ය බෙදාදුන්න. උත් දෙරන බෙම විශේෂ සහන ක්‍රාන් විතය ඩයිලොක් සමක්ව ඉදිරියටත් සිදුකරනු ලබවා. එසබගින් අපගේ ප්‍රධාන පත් විකාශී මාවට පත්තිවනවා. සූදායි රාධකවයක්.